नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स चेतनाहं भिक्खवे कम्मं वदामि चेतयित्वा कम्मं करोति कायेन वाचाय मनसाति। श्रद्धावंत सत्पुरुष पिन्वत्नि देन हेम दिनाम सूदानम वेन्ने धर्मश्रवणे करन्न अद धर्मदेशनाव सदहा मा पिन्नतुंट कील देन्न बलापुरुत्तुवान्ने इताम वटिना धर्म कारणयक् पिलिबंदवाय ए तमाई अपे हिते कर्म हेवत् संस्कार सकसेने हटि कर्म संस्कार सकसेने कोहमद कियन कारणाव पिलिबंदव तमाई अद मा ओबट करुणु पहदिली करल देन्न बलापुरुत्तु वन्ने देन मम मातृका वशेन प्रकाश करपु पाली पाठय अहपु नति केनेक नति तरम मे बन अहन पिरिस अतरे उबत होंदट अहला अति मतकैनि पाठे चेतनाहं भिक्खवे कम्मं वदामि चेत इत्वा कम्मं करोति कायेन वाचाय मनसा दें मेके सरल अदहस अपि गमु भिक्खवे कियला कियन्ने महानेने दें बुदुरजानन वहांसे मेह भिक्षुन वहांसेला अरबय मूल करगेन निदेशना करे ए निसा भिक्षुन आमंत्रणी करन्ने बुदुहांदुर हेमाय भिक्खवे अहं चेतना कम्मं वदामि मम चेतनाव कर्मयै कियमि चेतयित्वा कम्मं करोति सिता कर्म करनो मनोद करन्ने कोहमद करन्ने कायेन वाचाय मनसा कायिन वचनिन मनसि इतर सिता कायिन वचनिन मनसिन कटयुतु करन निसा अन्ने एवाट कियनव मनोद चेतना हेवत् कर्म कियला दें मेक तेरुं गान्न मेने मेहेम पशुबिमकुत् अपि तेरुं गान्न ओन वचन देखाक तियनव कर्मयै क्रियावै कियला कर्मय सह क्रियाव मोकद वेनस पिन्वत्नि अपि करन हेम क्रियावक्म कर्म बवट पत्वेन्नि नै कर्म कियन वचनेम अदहसक् तियन मे विपाक पिनिस सकस् वेन गतिय कियन एक संस्कार कियन एकत् अपि कर्म वलट यदनवने इतर विपाक पिनिस वनु लबन सकस् वीमकट तमे कर्म कियला कियन्ने एतकोट क्रिया कियला कियने एव हेम एकक्म विपाक पिनिस सकसेन्ने नैह दैन मेहेम हितन्न कवुरु हरि केनेक ओलुव कहनवा ඔළුව කහන එක මොකද්ද කර්මයක්ද ක්‍රියාවක්ද කෙනෙක් තේරෙනවා ඒක පැහැදිලිවම ක්‍රියාවක් දැන් ඒකෙන් මොකක් හරි කර්මයක් සැකසීමක් වෙනවද කර්ම සැකසීමක් වෙනවද ඒ තුල විපාක පිනිස නැහැ හැබැයි ඔළුව කහන ගමනේම ඔළුවේ ඉන්න උකුණු තලනවනම් අන්න ඒක විපාක පිනිස කර්ම සැකසීමක් වෙනවා දැන් ඔබ පාරේ ඇවිදගෙන යනවා කර්මයක්ද ක්‍රියාවක්ද ක්‍රියාවක් නේ ඒක කර්මයක් වෙනවද නැහැ දැන් පාරේ ඇවිදිනකොට ඔබේ දෙපායට පෑගිලා සත්තු මැරෙනවා කර්මයක්ද ක්‍රියාවක්ද එයත් ක්‍රියාවක් ඇයි ඒතොර කෙනෙක් කියන එහෙම ක්‍රියාවක් වෙන්නේ කොහොමද සත්තු මැරෙනවනේ මැරෙන බව ඇත්තයි හැබැයි මරණ චේතනාව නැතන එතකොට
ඒ ඇවිදීම කරන්නේ මරණ චේතනාව සහිතව නෙවෙයි. එතකොට එහෙම චේතනාවක් නැත්තම් ඒක කර්මයක් බවට පත් වෙන්නේ නැහැ. ඒක ක්‍රියාවක් විතරයි. ඒකනේ කිව්වේ චේතනාහම් භික්කවේ කම්මං වදාමි. මරණ චේතනාව එතන නැත්තම් ඇවිදීම තුල මැරුණාට සතෙක් ඒ තුල කර්ම සැකසීමක් වෙන්නේ නැහැ. එහෙනම් දැන් ඔන්න පැහැදිලිව තේරුම් ගන්න. ක්‍රියා කියලා කියන්නේ එකක්, කර්ම කියලා කියන්නේ එකක්. එතකොට කෙනෙකුට පුළුවන්ද කර්ම සැකසෙන්නේ නැති වෙන විදිහට ක්‍රියා කරන්න? පුළුවන්. කොහොමද ඒ ක්‍රියාවන් කරන්නේ? සෑම කර්මයකට මුල් වෙන ප්‍රධාන සිතුවිලි තියෙනවා තුනක්. මොනවද ඒ සිතුවිලි තුන? ඒවට අපි කියනවා ලෝභ, ද්වේෂ, මෝහ. තවත් විදිහකින් කියනවා නම් මොනවද? ඒව තමයි අකුසල මූල. නේද? අකුසල මූල. මෙන්න මේ අකුසල මූලයන් මුල් වෙලා සිතින්, කයින්, වචනයෙන් කරනු ලබන ක්‍රියාකාරකම් වලට අපි කියනවා සංස්කාර කියලා. කෙනෙක් ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල මූලයන් මුල් කරගෙන සිතින්, කයින්, වචනයෙන් හොඳ දේවල් කරනවා. ඒ වාට කියනවා පුඤ්ඤාභි සංඛාර කියලා. කෙනෙක් ලෝභ, ද්වේෂ, මෝහ මුල් කරගෙන සිතින්, කයින්, වචනයෙන් නරක දේවල් කරනවා. ඒවට කියන්නේ මොනවා කියලාද? අපුඤ්ඤාභි සංඛාර කියලා. පුඤ්ඤාභි සංඛාර කියන්නේ පින්, අපුඤ්ඤාභි සංඛාර කියන්නේ පව්. එතකොට පින් පව් කියන දෙකටම මුල් වෙලා තියෙනවා මොනවද? අකුසල මූල. එතකොට අන්න ඒ අකුසල මූලයන් විසින් විපාක පිණිස සිතින්, කයින්, වචනයෙන් කරනු ලබන කර්ම සැකසීමට තමයි සංස්කාර කියලා කියන්නේ. කර්ම කියලා කියන්නේ. එතකොට දැන් අපි බලමු කොහොමද මේක තව දුරටත් ක්‍රියාත්මක වෙන්නේ කියලා. ටිකක් ගැඹුරින් අධ්‍යයනයක් කරමු. පින්වත්නි, දැන් ඔබ මා හැම දෙනාම පොදුවේ හඳුන්වන වචනයක් තියෙනවනේ. ඒ තමයි සත්වයා. නේ, මනුෂයා කියලා කියන්නේ එක්තරා සත්වෙක්. සත්වයා කියලා කියන්නේ කාටද? මූලිකව ගත්තොත් ගොඩවල් පහක් උපාදානය කරගෙන ඉන්න කෙනාට තමයි සත්වයා කියන්නේ. මොනවාද ගොඩවල් පහ? ඔබ දන්නවා. ඒ තමයි පංචස්කන්ධය. මොනවාද පංචස්කන්ධය? රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. මෙන්න මේ කියන පංචස්කන්ධය උපාදානය කරගෙන ඉන්න කෙනාට කියනවා කවුරු කියලාද? සත්වයා කියලා. කොහොමද පංචස්කන්ධය උපාදානය වෙන්නේ? උපාදානය කරනවා කියන වචනේ තේරුම මොකද්ද? උපාදාන කියන වචනේ තේරුම සාමාන්‍ය අදහස තමයි දැඩිව අල්ලා ගැනීම කියන එක. ඒකත් හරි. ඒ එක්කම තව වචනාර්ථයක් තියෙනවා උපාදානය. මොකද්ද? උපආදාන. උප කියලා කියන්නේ ළඟට කියන එක. ආදාන කියන්නේ ගන්නවා කියන එක. ළඟට ගන්නවා. අතින් ඇදලා ළඟට ගන්නව නෙවෙයි, හිතින් බැඳිලා ළඟට ගන්නවා. එතකොට මෙන්න මේ පංචස්කන්ධේම හිතින් බැඳිලා ළඟට ගන්නවා. ඒක තමයි උපාදානය කියන්නේ. කොහොමද පංචස්කන්ධේ හිතින් බැඳෙන්නේ? ආකාර තුනකට බැඳෙනවා. මොකද ඒ ආකාර තුන? ඒකට කියනවා අපි මේ පංචස්කන්ධය මගේ කියලා හිතින් බැඳෙනවා. ඒතං මම. එතන මගේ කියනකොටම එතන තියෙන සිතිවිල්ල මොකද්ද? තණ්හාව. නේ? ඊළඟට මේ පංචස්කන්ධය තුල තමයි මම ඉන්නේ කියලා හිතලා හිතින් බැඳෙනවා. ඒසෝ හමස්මි, ඒසෝ අහං අස්මි, මෙහි මම වෙමි. එතකොට එතන තියෙන්නේ මොකක්ද? මාන කියන සිතුවිල්ල. ඊළඟට මේ පංචස්කන්ධයම මට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් කියලා හිතින් අල්ලගන්නවා. බැඳෙනවා. ඒකට කියන්නේ ඒසෝමේ අත්තා, ආත්ම දෘෂ්ටිය. එතකොට එතන තියෙන දිට්ටි කියන
චෛතසිකය. ඊට පංචස්කන්ධය කවුරු හරි කෙනෙක් තණ්හාමාන දිට්ටි වශයෙන් හිතින් බැඳිලා හිතින් ළඟට ගන්නව නම් උපාදානය කරනව නම් අන්න එහෙම කෙනාට කියනවා සත්වයා කියලා. එතකොට ඒ සත්වයා උපාදානය කරන රූපයක් තියෙනවා වේදනා සංඥා සංඛාර විඥාන කියලා තවත් ගොඩවල් හතරක් තියෙනවා. මෙන්න මේ රූපය මුල් කරගෙන ක්‍රියාත්මක වෙනවා ආයතන හයක්. ඒ ආයතන හයට කියනවා අධ්‍යාත්මික ආයතන කියලා. මොනවාද අධ්‍යාත්මික ආයතන? ඔබ දන්නවා. ඒ තමයි චක්ඛු, සෝත, ඝාන, ජීවහා, කාය, මන කියලා කියන්නේ. සිංහලින් කියනවා නම් ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස. ආයතන කියන වචනේ දාලා කිව්වොත් චක්ඛායතනය, සෝතායතනය, ඝානායතනය, ජීවහායතනය, කායායතනය සහ මනායතනය. මෙන්න මේ කියන ආයතන හයට ගෝචර වෙන බාහිර සමාජයේ අරමුණු තියෙනවා. ඒ අරමුණු වලට අපි කියනවා බාහිර ආයතන කියලා. ඇහැට ගෝචර වෙන අරමුණක් තියෙනවා. ඒකට කියන්නේ බාහිර ආයතනය. මොකද්ද ඇහැට ගෝචර වෙන බාහිර ආයතනේ? රූප. කනට ගෝචර වෙන්නේ ශබ්ද. නහයට නම් ගඳ සුවඳ. දිවට නම් රස නේද? ශරීරයට නම් ස්පර්ශ. සිතට නම් සිතුවිලි. හෙවත් ධර්ම. මෙන්න මේ කියන බාහිර ආයතන හෙවත් බාහිර සමාජයෙන් ගනු ලබන අරමුණු තියෙනවා. ඊට පස්සේ තවත් එකක් තියෙනවා. මොකද්ද ඒ? දැන් මේ අධ්‍යාත්මික ආයතන හා බැඳුන විඥානක් තියෙන හයක්. අන්නේ විඥාන හයට කියනවා නමක් ආයතන බද්ධ විඥාන කියලා. ආයතන බද්ධ විඥාන. ආයතනය හා බැඳුණු විඥානය. විඥානයේ මූලික කාර්යභාරය තමයි අරමුණු දැනගන්න ස්වභාවය. විජානන ලක්ෂණය. ආරම්මණං විජානාතීති විඥානං කියලා තමයි ඒක විග්‍රහ කරලා තියෙන්නේ. අරමුණු දැනගන්නා ස්වභාවය තමයි විඥානය කියන්නේ. එතකොට පින්වත්නි දැන් ඔන්න මේ ආයතන හා බැඳුණු විඥානත් හයක් තියෙනවා. ඇහ හා බැඳුණු විඥාණයට කියනවා චක්කු විඥානේ කියලා. කන හා බැඳුණු විඥාණය සෝත විඥාණය. ඊළඟට නහය හා බැඳුණු විඥාණය ඝාන විඥාණය. දිව හා බැඳුණු විඥාණය ජීවහා විඥාණය. කය හා බැඳුණු විඥාණය කාය විඥානය. මනස හා බැඳුණු විඥානය මනෝ විඥානය. එතකොට ඔන්න විඥානත් හයක් තියෙනවා. දැන් මේ විඥාන හයේ තව වෙනසක් තියෙනවා. ඒක අපි තේරුම් ගන්න ඕන. මොකද්ද? විඥාන හයේ පළවෙනියෙන් කියපු විඥාන පහ තියෙනවනේ. ඒකට අපි පොදුවේ කියන වචනය පංච විඥානය කියලා. චක්කු, සෝත, ඝාන, ජීවහා, කාය කියන තැනට එනකන් එන විඥාන පහට කියන්නේ පංච විඥානය කියලා. මනෝ විඥානේ තින්දි පොඩ්ඩක් වෙන් කරලා තියෙනවා මනෝ විඥානේ කියලා. චක්කු, සෝත, ඝාන, ජීවහා, කාය, මන කියන විඥාන හයටම පොදු අනන්‍ය වූ ආවේනික ලක්ෂණය තමයි ඒ ආයතනයට ගෝචර වෙච්ච අරමුණ දැනගන්න පුළුවන්කම. අරමුණු දැනගැනීමේ හැකියාව. ඒතර දැන් මෙහෙම හිතන්න. දැන් ඔන්න ඇහැක් තියෙනවා. චක්ඛායතනයක් තියෙනවා. බාහිර සමාජයේ ඒ ඇහැට රූපයක් ගෝචර වෙනවා. ඒ ඇහැ ඇසුරෙහි චක්කු විඥානය තියෙනවා. ඒතර චක්කු විඥාණයට පුළුවන් මොකද්ද? අර ඇහැට ගෝචර වෙන ඇහැට පේන රූපය දැනගන්න. චක්කු විඥානය නැත්නම් ඒ දැනගැනීමේ හැකියාව නැහැ. දැන් බලන්න මලමිනියට ඇහක් තියෙනවා. බාහිර සමාජී රූපක් තියෙනවා. අපි හිතමු මැරෙන ඇහ අරගෙන කියලා. දැන් ඇහැට රූපක් පේනවා කියලා හිතනවා. හැබැයි ඇහැ රූපය දැනගන්නවද?
ඇහ රූපේ දැනගන්නේ නැහැ. ඇයි දැන නොගන්නේ? ඒ ඇහ ඇසුරෙහි චක්කු විඥාණය නැති නිසා. එතකොට විඥාණයෙන් කරන කාර්යභාරය තමයි අරමුණ දැනගන්න ස්වභාවය. ඒ මොන අරමුණද දැනගන්නේ? චක්කු විඥාණයට පුළුවන්කම තියෙන්නේ ඇහැට පේන රූප දැනගන්න විතරයි. විඥාණයට පුළුවන් සිය අරමුණු දැනගන්න කියලා කිව්වට මේ චක්කු විඥාණයට බෑ සියලු අරමුණු දැනගන්න. චක්කු විඥාණයට පුළුවන් ඇහැට පේන රූපය දැනගන්න විතරයි. ඒකට බෑ කනට එන ශබ්ද දැනගන්න, නහයට දැනෙන ගඳ සුවඳ දැනගන්න, දිවට දැනෙන රස දැනගන්න, කයට දැනෙන ස්පර්ශ දැනගන්න, සිතට දැනෙන සිතිවිලි දැනගන්න චක්කු විඥාණයට බෑ. ඒ අදාළ කාර්ය විතර එයා කරා. එතකොට ඒක අපි හොඳට තේරුම් ගන්න ඕන. එතකොට ඒ වගේ අරමුණු දැනගැනීමේ හැකියාව ওই විඥාන හයටම තියෙනවා. හැබැයි මනෝවිඥාණය අපි අතනදි වෙනස් කරන්නේ වෙන් කරන්නේ පොඩ්ඩකට. ඇයි ඒ? මනෝවිඥාණයට මේ අරමුණ දැනගැනීමේ හැකියාවට පරිබාහිරව තව හැකියාවක් තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි හිතීමේ හැකියාව. කල්පනා කිරීමේ හැකියාව තියෙනවා මනෝවිඥාණයට. දැන් චක්කු විඥාණයට බෑ හිතන්න. සෝත විඥාණයට බෑ කල්පනා හිතන්න කල්පනා කර. මනෝවිඥාණයට පුළුවන්. දැන් එතෙන්දී අපි තේරුම් ගන්න ඕන එකක් තියෙනවා. මොකද හිතනවා කියන්නේ? හිතනවා කියන්නේ කාල තුනටම අදාළ වෙන විදිහට කල්පනා කරනවා කියන එක. හිතන්නේ මොනවද? එක්කෝ අතීතයේ වෙච්ච දේවල් හිතනවා නේද? එහෙම නැත්නම් අනාගතේ වෙන්න තියෙන දේවල් හිතනවා. වර්තමානයේ මොකද කරන්නේ? වර්තමානයේ කරන්නේ දැනගන්න එක විතරයි. අන්න ඒක අපි තේරුම් ගන්න ඕන. එතකොට දැන් අපි කිව්වනේ මා සඳහන් කළානේ විඥානවලට පුළුවන්කම තියෙන දැනගැනීමේ හැකියාව විතරයි. එතකොට විඤ්ඤා චක්කු විඤ්ඤාණයට සෝත විඤ්ඤාණයට ඝාන විඤ්ඤාණයට ජීවහා විඤ්ඤාණයට කාය විඤ්ඤාණයට බෑ හිතන්න. ඒ කියන්නේ චක්කු විඤ්ඤාණයට බෑ ඒ ඇහැටම පෙනිච්ච අතීත රූපයක් ගැන හිතන්න. චක්කු විඤ්ඤාණයට බෑ ඒ ඇහැට පෙනෙන්න નિયમિત අනාගත රූපයක් ගැන හිතන්න. චක්කු විඤ්ඤාණයට පුළුවන්කම තියෙන මොකද්ද? චක්කු විඥාණයට පුළුවන්කම තියෙන්නේ මේ මොහොතේ ඇහැ ඉස්සරහට පේන රූපය දැනගන්න විතරයි. අන්න ඒක හොඳට තේරුම් ගන්න. දැන් උදාහරණයකින් කිව්වොත් මෙහෙමයි. දැන් ඔන්න කණ්ණාඩියක් තියෙනවා. ඒ මූණ බලන කණ්ණාඩියක්. ඒ කණ්ණාඩියේ ඉස්සරහා මොකක් හරි රූපයක් තියලා තියෙනවා. දැන් කණ්ණාඩියෙන් අර රූපේ පේනවද නැද්ද? පේනවා. මොකක් නිසාද පේන්නේ? කණ්ණාඩි ඉස්සරහා රූපයක් තියෙන නිසා. දැන් රූපයක් තියනවා කියන එක මොන කාලයයිද එකක්ද? තියනවා කියන එක අතීතද වර්තමානද අනාගතද? වර්තමානනේ. අතීතයට ගතනම් තිබුණා. අනාගතයට ගතනම් තියේවි. දැන් අතීතයේ තිබිච්ච රූපයක් අතීතේ කණ්ණාඩි ඉස්සරහා තිබිච්ච රූපයක් දැන් කණ්ණාඩියට පේනවද? දැන් පේන්නේ නැහැ. අනාගතයේ තියන්න નિયમિત රූපයක් දැන් කණ්ණාඩියට පේනවද? එහෙම පේන්නේ නැහැ. කණ්ණාඩියට පේනව නම් පේන්නේ මේ මොහොතේ වර්තමානයේ කණ්ණාඩි ඉස්සරහා තියලා තියෙන රූපයක් විතරයි. අන්න ඒ වගේ චක්කු විඥානය ආදී මේ පංච විඥානයට දැනගන්න පුළුවන්කම තියෙන්නේ ඒ මොහොතේ ඒ ඉන්ද්‍රියට ගෝචර වෙන අරමුණ විතරයි. හැබැයි මනෝ විඥානයට පුළුවන්කම තියෙනවා අර ගෝචර වෙච්ච අරමුණු හිතන්න. ඒ කියන්නේ අතීතයට ගිහිල්ලත් හිතන්න පුළුවන්, අනාගතයට ගිහිල්ලා හිතන්නත් පුළුවන්. මොන අරමුණද? හිතට එන සිතුවිලි විතරද? නෑ. අපි සාමාන්‍යයෙන් අරමුණු පරිහරණය කරලා මොකද කරන්නේ? ගොඩාක් වෙලාවට ඒ අරමුණු වල බැඳිලා
ඒවයි තණ්හා උපාදානේ කරනවා. බැඳුනට පස්සේ තණ්හා උපාදානෙන් අල්ල ගන්නවා. අල්ලාගෙන අන්න ඒ බැඳුන අරමුණු අපි යවනවා කොහාටද? චක්කු විඥාණයෙන් දැනගෙන ඒක යවනවා මනෝ විඥාණයට. මනෝ විඥාණි තැම්පත් කරනවා. අන්න ඒ තැම්පත් කරලා තිබීමට කියනවා භවය කියලා. උපාදාන පත්‍ය භව කියලා කියන්නේ ඒකයි. අපි තණ්හා උපාදානයෙන් බැඳිලා ඒ අරමුණ මනෝ විඥාණයට යවල තැම්පත් කරනවා. හරියට අර කම්පියුටර් එකක හાર્ඩ් disk එකේ memories තැම්පත් කරන් ඉන්න වගේ. දැන් මේ හાર્ඩ් disk එකේ තියෙනවා folders 6ක්. මොනවද මේ folders? එක folder එකක් තියෙනවා ඇහෙන් ගත්ත රූප තැම්පත් කරලා තියෙන folder එකක්. ඊළඟට තව folder එකක් තියෙනවා කනෙන් අහපු ශබ්ද save කරලා තියෙන folder එකක්. තව folder එකක් තියෙනවා නහයෙන් ගත්ත ආග්‍රහණ save කරලා තියෙන folder එකක්. ඔය විදිහට folders 6ක් තියෙනවා. මේ folders 6 තමයි දැන් මේ ඔක්කොම save කරලා තියෙන. ඉතින් මනෝවිඤ්ඤාණයෙන් මොකද කරන්නේ? අර hard disk එකේ save කරලා තියෙන එක එක folders open කරලා අර files කියවනවා. ෆයිල්ස් කියවනවා කියලා කියන්නේ මොකද්ද? හිතනවා. අතීතයට දාලා හිතනවා, අනාගතයට දාලා හිතනවා, කල්පනා කරනවා. කල්පනා කරනකොට හිතේ ඇති වෙන මොනවද? චේතනා. සිතුවිලි. කල්පනා කරන්නේ සිතුවිලි. ඉතින් ඒ සිතුවිලියේ චේතනා, ලෝභ, ద్వේෂ, මෝහ මිශ්‍රණං අන්න එහෙම කල්පනා කරන මොහොතේ පටන් හිතේ ඇති වෙනවා මොනවද? මනෝ සංඛාර. මනසින් ගොඩ නගන සකස් කිරීම. එතකොට ඒ හිතනවා කියලා කියන්නේ මොකද්ද? කර්ම සැකසීමක්. එහෙම මනසින් හිතල හිතල මනෝ සංඛාර ගොඩ නගලා ඒ මනෝ සංඛාර ඇතුලේ පාලනය කරගන්න බැරි වුණාම වචී සංඛාර වචනයට නගනවා සිතුවිලි. සිතුවිලි වචනයට නගලා ඊට පස්සේ ඒවත් කියලා ඒවත් පාලනය කරගන්න බැරි වුණාම ඒවා කායික ක්‍රියාකාරකම් බවට නගනවා. කාය සංඛාර. අන්න බලන්න සංඛාර හේවත් කර්ම රැස් වෙන හැටි. එතකොට ඒ කර්ම රැස්වීමට මූලික වුණේ මොකක්ද? අර චේතනා. නේද? අර හිතන්න යාමයි. එතකොට බලන්න මෙන්න මේ හිතන්න යාම, ඒ කියන්නේ කෙලෙස් ඇවිස්සෙන විදිහට අරමුණු ගැන හිතන්න යාම ඔබ සංසාරයට ඇදලා දාන්නට හේතු වෙන ක්‍රියාවක්ය කියලා ඔබ මෙච්චර කල් හිතලා තියනොත්, කල්පනා කරලා තියනොත් හරියට බලන්න. ඔය චේතනා කියලා සූත්‍ර දේශනාවක් තියෙනවා සංයුක්ත නිකායේ. ඒ චේතනා සූත්‍රයට අනුව බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කළ තියෙනවා මේ ලෝක සත්වයා ජරා ව්‍යාධි මරණවලට ගොදුරු වෙන්න ප්‍රධානම හේතුව තමයි මේ විදිහට චේතනා සකස් කරන එක කියලා. දැන් අන්න ඒ සිද්ධිය පද අර්ථකථනයේ පදනම් කරගෙන අපේ ගැමි ව්‍යවහාරේ වාක්‍ය හදලා තියෙනවා යම් යම් ප්‍රකාශ. දැන් ওই සමහරු කියනෝනේ එයා ඔය හිතලමයි ලෙඩ වෙන්නේ කියලා. එහෙම තියනවා නේද? ඊළඟට ඔය හිතලමයි ඔය මැරෙන්නේ කනගාටු වෙද්දා ඔය මැරිලා යන හිතලමයි හොම් වෙන්නේ කියලා කියනවා. ඇත්තයි. ලෙඩ වෙන්නේ මැරෙන්නේ මොකක් නිසාද? ඉපදුන නිසා. නේද? ඉපදුනේ මොකක් නිසාද? ඉපදීමට අවශ්‍ය කරන කර්ම රැස් කරපු නිසා. කොහොමද කර්ම සැකසෙන්නේ? හිතන්න යාම නිසා. ලෝභ ද්වේෂ මෝහ මුල් කරගෙන හිතන්න යාම නිසා කර්ම රැස් වෙනවා. කර්මානුරූපව උපදිනවා. ඉපදුනාට පස්සේ වයසට යනවා, ලෙඩ වෙනවා, මැරෙනවා, දුක් විඳින්න වෙනවා. එහෙනම් මේ දුකට මුල මොකද්ද? සිහිය නුවණ නැතුව හිතන්න යන එක. ලෝභ ద్వේෂ මෝහ වැඩෙන විදිහට කල්පනා කරන්න යන එක. එහෙනම් අන්න ඒක දුකට හේතුවයි, දුකට මුලයි කියලා තේරුම් අරගෙන මේ කර්ම රැස් වෙන්නේ මෙන්න මේ විදිහටයි කියලා වටහාගෙන ඔබ කොමක්ද කළ යුත්තේ? කළ යුතු කාරණාව තමයි මෙන්න මේ අරමුණු පරිහරණය කරන වෙලාවට සිහිය නුවණ හොඳට පාවිච්චි කරන්න.
යෝනිසෝ මනසිකාරය හොඳට පුරුදු කරන්න. එහෙම පුරුදු කරන කෙනා අර අරමුණ පරිහරණය කරන මොහොතේ විතරයි හිත රඳව ගන්න. ඒක අතීතයට හෝ අනාගතයට දාලා කල්පනා කරන්න යන්නේ. දැන් අරමුණක් අතීතයට උරුම කළා කියලා කියන අතීතයට යවනවා කියලා කියන්නේම ඒ ගැන අපි සිතනවා කියන එකයි. අනාගතයට යවනවා කියන්නේ මේ ගැන හිතනවා කියන එකයි. ඒ හිතන්නේ යාම තුළ මොකද වෙන්නේ? දන්නේම නැතුව කර්ම චේතනා සකස් වෙනවා. ඒ නිසා ඔබ අරමුණු පරිහරණය කරන්න රහතන් වහන්සේලා වගේ. දැන් අපි හැමෝම කැමතිනේ රහත් වෙන්න නේද? නිවන් දකින්න. එතකොට නිවන් දකින්න නම් මොකද්ද කරන්න? රහත් වෙන්න නම් මොකද්ද කරන්න ඕන හරියට? හරියට බැලුවොත් රහත් වෙන්න නම් රහතන් වහන්සේලා කරන විදියට, රහතන් වහන්සේලා හිතන විදියට හිතන්න පුරුදු වෙන්න එපා නේද? ඒකනේ අභ්‍යාසය. එහෙම උන්වහන්සේලා කතා කරන විදියට, උන්වහන්සේලා ක්‍රියා කරන විදියට, උන්වහන්සේලා හිතන විදියට හිතන්න, ක්‍රියාන්න, කරන්න පුරුදුනේ නැත්තම් අපිට රහත් වෙන්න බෑනේ. ඒ කියන්නේ මේ මාවතේ යනකොට සම්පූර්ණයෙන්ම අපිට රහතන් වහන්සේලා වගේම වෙන්න පුළුවන් කමක් නැති බව ඇත්තයි. ඒකේ ඵලයටපත් වුණාට පස්සේ තමයි සම්පූර්ණ වශයෙන්ම ඒ தත්ත්වය උදා කරගන්න පුළුවන්. නමුත් ඒ தත්ත්වය උදා කර ගැනීම සඳහා උන්වහන්සේලා අනුගමනය කරන්න එපා නේද? අපි කියන්නේ ධර්මයේ මේ ප්‍රතිපදාව අනුගමනය කරනවා කියලානේ. රහතන් වහන්සේලා රහත් වෙන්නට උපකාර කරගත්ත යම් ප්‍රතිපදාවක් තියෙනවා නම් ඒ ප්‍රතිපදාව අනුගමනය කරන්න ඕනනේ. උන්වහන්සේලා ජීවත් වෙනකොට හැසිරෙන රටාවක් තියෙනවා නම් ඒ රටාව අපි තේරුම් අරගෙන ඒ අනුවකට යුතු කරන්න ඕනනේ. අන්න ඒ වගේ අරමුණු හමුවේ ඔබත් එලෙසින් හැසිරෙන්න ඕන. එහෙනම් ඔබ මොකද කරන්න ඕන? දැන් රහතන් වහන්සේ නමක් කොහොමද බලමු අරමුණු පරිහරණය කරන්නේ. දැන් රහතන් වහන්සේටත් ඇහක් තියෙනවා නේ? රහතන් වහන්සේලට රූප පේන්නේ නැද්ද? රහතන් වහන්සේලා රූපත් දකිනවා. එතකොට රහතන් වහන්සේට චක්කු විඥානයක් නැද්ද? උන්වහන්සේටත් විඥානයක් තියෙනවා නේද? දැන් රහතන් වහන්සේට පංචස්කන්ධයක් තියෙනවද නැද්ද? රහතන් වහන්සේට පංචස්කන්ධයක් තියෙනවා. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන පංචස්කන්ධය රහතන් වහන්සේටත් තියෙනවා. උන්වහන්සේ උපාදානස්කන්ධ නැහැ. එතකොට ස්කන්ධ වශයෙන් උන්වහන්සේටත් තියෙනවා. එතකොට රහතන් වහන්සේගේ ඇහැට බාහිර සමාජයෙන් රූපයක් පේනවා. එතකොට රහතන් වහන්සේගේ චක්කු විඥානේ ඒ රූපය දැනගන්නවද නැද්ද? දැනගන්නවා. ඊට පස්සේ අනීට පස්සේ කරන දේ රහතන් වහන්සේ කරන්නේ. ඊට පස්සේ සාමාන්‍ය පුහුදුන් ඔබ අපි කරන්නේ මොකද්ද? අර පෙනිච්ච රූපයෙහි බැඳිලා තණ්හා උපාදාන ඇති කරගෙන ඊට පස්සේ මනෝ විඥාණයට යවලා එහි තැම්පත් කරගන්නවා. එහෙම තැම්පත් කරගෙන නිකන් ඉන්න වෙලාවට අර තැම්පත් කරගත් රූපය ලෝභ ද්වේෂ මෝහ මුල් කරගෙන පදනම් කරගෙන ඒ රූපය ගැන හිතන්න ගන්නවා නේ? ඒකේ බැඳිලා ඒවත් එක කල්පනා කර කර හිතන, අතීතයට දාලා හිතනවා, අනාගතයට දාලා හිතනවා. එතකොට මොකද වෙන්නේ? අන්න මනෝ සංඝාර ගොඩ නැගෙනවා. එතකොට රහතන් වහන්සේ නම් මොකද කරන්නේ? රහතන් වහන්සේ එහෙම අරමුණක් දුටුවහම, රූපයක් දුටුවහම ඒක මනෝවිඥාණයට යවන්නේ නැහැ. ඇයි නොයවන්නේ? ඒ තණ්හා උපාදාන වලින් යුතුව මනෝවිඥාණයට යවන්නේ. ඒ කියන්නේ රහතන් වහන්සේ අරමුණු හිතන්නේ නැත්තේනේ. ඒකත් අපි තේරුම් ගන්න ඕන. රහතන් වහන්සේ අතීතය ගැන හිතන්නේ නැත්තේනේ. රහතන් වහන්සේ අනාගතය ගැන හිතන්නේ නැත්තේනේ. හැබැයි රහතන් වහන්සේ ඒ සියලු අරමුණු මුල් කරගෙන තණ්හා උපාදාන ඇති කරගන්නේ නැහැ. රහතන් වහන්සේ දන්නවා මේ අරමුණ මේ මොහොතේම ඇති වෙලා ඉතිරි නැතිව මේ මොහොතේම නැති වුණා කියලා දන්නවා. අන්න එහෙම දැනගෙන තමයි උන්වහන්සේ අරමුණු පරිහරණය කරන්නේ. එතකොට රූපයක් දැක්කහම ඇහැට උන්වහන්සේට ඒ උන්වහන්සේගේ තණ්හාවෙන් බැඳෙන්නේ නැහැ. උපාදානය කරන්නේ නැහැ.
එය ඒ මොහොතේ ඇති වෙලා ඒ මොහොතේ නැති වෙලා යන එකක් කියලා දන්නවා. ඒකට කියන්නේ මොකක් කියලාද? දිත්තේ දිත්තමත්タン දුටුවා දුටු පමණ නේද? ඊට පස්සේ ආපහු ඒක දුටුවා දුටු පමණයි ආය අල්ල ගන්න යන්නේ. අල්ලාගෙන තණ්හාව ඇති වෙන විදිහට කල්පනා කරන්න යන්නේ. සාමාන්‍යයෙන් පින්වත්නි ඕනෑම හිතක ස්වභාවය තමයි අරමුණක් ඉන්ද්‍රියයට ගෝචර වුණාම ඒක මතකයෙහි රැඳෙනවා. ඒක ස්වභාවයේ එක එක්කෙනාගේ හිතවල ස්වභාවයන මතකයේ රැඳෙනවා. මේ මෙමරි කියන එක තියෙනවා. ඒතර මෙමරි කියන එක එකක් තණ්හා උපාදානින් බැඳිලා ඒවා සේව් කරගෙන ඉන්නවා කියන එක තව එකක්. ඒක අපි හරියට තේරුම් ගන්න ඕන. දැන් රහතන් වහන්සේටත් මෙමරි තියෙනවද නැද්ද? තියෙනවා. කවුරු හරි කෙනෙක් දකිනවා. දැක්කහම රහතන් වහන්සේ අඳුන ගන්නවා. කොහොමද අඳුන ගන්නෙ? අඳුන ගන්නේ මෙමරි එකත් එක්කනේ. කලින් මේ රූපේ දැකලා තිබුණා. ඒ මෙමරි එක නැත්තම් කෙනෙකු අඳුනන්න බෑ. මතකේ රැඳිලා තියෙන හින්දා තමයි අපි අඳුන ගන්නෙ. හැබැයි ඒ අඳුනා ගැනීම තුළ හෝ ඒ මෙමරි එක තුළ කිසි ලෙසකින්වත් තණ්හාවක් උපාදානයක් රාග ద్వේෂ මෝහ ක්ලේශ අකුසල මූලයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නමුත් අපේ මෙමරි එකත් එක්ක ක්‍රියාත්මක වෙනකොට ගොඩක් වෙලාවට මොකද වෙන්නේ? අපි පුහුදුන් සත්වයෝ විදිහට අර ලෝභ ద్వේෂ මෝහ මුල් කරගෙන පදනම් කරගෙන තමයි මේ අතීත අරමුණු මෙනෙහි කරන්න කල්පනා කරන්න ගන්න. ඉතින් අන්න එහෙම කල්පනා කරන්න කරන්න දන්නේම නැතුව හිත තුල සංස්කාර රැස් වෙනවා, කර්ම රැස් වෙනවා. එතකොට පින්වත්නි අපි දන්නවා හිතින් සහ කයින් වචනයෙන් කියන මේ තුන් ආකාරයට තමයි කර්ම රැස්වීම වෙන්නේ. එතකොට ඉස්සෙල්ලාම කර්ම රැස් වෙන්නේ මොකෙන්ද? හිතින් නේද? වැඩියෙන්ම කර්ම රැස්ෙන්නේ මොකෙන්ද? ඒත් හිතින්. දැන් අද අපේ සමාජෙ ගොඩාක් අය කියන කතාවක් නේ මොනවාද? මං නම් ඔය නිතරම පන්සල් යන්නේ නැහැ, මට ඉතින් ඔය ආගම දහම අදහන්න කියලා ලොකු වෙලාවක් නැහැ. උනාට මං බුදුහාඳුර කියපු විදිහට ඉන්නවා. කොහොමද ඉන්නේ? මං සත්තු මරන්නේ නැහැ, මං හොරකම් කරන්නේ නැහැ, මං කාමේ වරද හැසිරෙන්නේ නැහැ, මං අරක්කු සිගරට් බොන්නේ නැහැ, බොරු කියන්නේ නැහැ. එහෙම නීතින් ඉන්නත් ඕන බුදුහාඳුර කියලා තියෙනෙත් එහෙම ඉන්නනේ කියලා ඔන්න විදිහට කියනවා. ඉතින් දැන් මේව කරන්නේ නැති හින්දා යා හිතනවා මං හරි හොඳයි. ඇයි හොඳ? නරක දේ කරන්නේ නේද? ඇත්තටම දැන් හොඳට බැලුවොත් දැන් මෙයා මේ කරන්නේ නැත්ති මොනවද? කරන්නේ නැත්තේ කයිනුයි වචනේනුයි කරන නරක දේවල් නේද? සත්තු මරණ එක මොකෙන්ද කරන්නේ? කයින්. හොරකම් කරන එක කයින්. කාමේ වරදව හැසිරෙන කයි. අරකු සිගරට් බොන කයි. බොරු කියන කේලම් කියන වචනේ. එතකොට දැන් මේ කයිනුයි වචනේනුයි කරන නරක දේවල් කරන්නේ නැහැ කියලා තමයි මෙයා කියන්නේ. ඒ හින්දා මෙයා කියනවා මම හොඳයි කියලා. හැබැයි ඔබ දන්නවද මේ ලෝකෙ මිනිස්සු වැඩියෙන්ම කරන්නේ කයින් වචනෙන් කරන නරක දේවල් නෙවෙයි. වැඩියෙන්ම කරන්නේ මොනවද? හිතින් කරන නරක දේවල්. සමහර වෙලාවට කයින් මරලා නැහැ. නමුත් ඔබට කීසරයක් හිතින් එක එක්කෙනා මරන්න හිතිලා ඇද්ද? කල්පනා කරලා බලන්න. සමහර වෙලාවට ඔබ කයින් කාගේවත් දේවල් හොරකම් කළේ නැහැ. නමුත් ඔබට කී සැරයක් අනුන්ගේ දේවල් දැකලා අනේක එයාට නැතුව මට තිබ්බනම් හොඳයි කියලා හිතිලා ඇද්ද? මට මේක තිබුණා නම් කොච්චර හොඳයිද කියලා ගන්න හිතිලා ඇද්ද? නේද? සමහර වෙලාවට ඔබ වචනින් බැනලා නැහැ. හැබැයි කොච්චර හිතින් බැනලා ඇද්ද? නේද? සමහරලාට හිතින් බැනලා මදි වුණාම බනින්නේ නැති වුණාට කියනවා වචනේ. කොහොමද කියන්නේ? මං ඔයාට කියන්නේ නැහැ කිව්ව කියලා හිතා ගන්න කියලා සමහරලාට කියන අවස්ථා තියෙනවා. ඒතර දැන් මම ඔයාට කියන්නේ නැහැ කිව්ව කියලා හිතා ගන්න කියන කතාව තුලම ඒ කියන්න ඕන ටික එයාගේ හිතෙත් ඇඳිලා ඉවරනේ නේද? එතකොට මොකද වෙලාද? දැන් ඒ කියන්න ඕන වචන ටික හිතේ
ගොඩනැගුණා කියන්නේ ඒ වචනත් එක්ක ඒ ගොඩනැගිච්ච සිතිවිලිත් එක්ක ලෝභ ද්වේෂ මෝහ තියෙනවද නැද්ද? තියෙනවා. එතකොට බලන්න කොච්චර දෛනික ජීවිතයේ ඔබ නොදැනුවත්ව ඔබට හොරා සිතින් ඔබ කොච්චර පව් කරලද? ඔබේ හිතේ කොච්චර අකුසල සිතිවිලි ගොඩනැගිලද? ඒ තුල කොච්චර ඔබ හිතින් කර්ම රැස් කරලද? ආ එතකොට ඒ රැස් කරපු කර්ම ශක්තිය ගත්තොත් පින්වත්නි මෙත්තේකයි කියලා කියන්න නිම කරන්න බෑ. කායිකව ගත්තොත් එක ක්‍රියා වුණාට මානසිකව ගත්තොත් ක්‍රියාකාරකම් කෝටි ගණක් වෙන්න පුළුවන්. දැන් අපි අහලා තියෙනවනේ කතාව. පෙර අඟනක් එක් එළු දිනක හිස සිඳා ඇය ඇඟ ලෝම ගණනේ හිස් කැපුම් ලදා. ලෝවැඩ සංග්‍රහයක කවියක් තියෙන. එක කාන්තාවක් එක එළු දිනෙගේ බෙල්ල කැපුවලු. ඒකේ විපාකයේ විදිහට එයාට අර එළු දිනගේ ඇඟේ දිවිච්ච ලෝම ගානට සංසාරේ බෙල්ල කැපි කැපි මැරෙන්න සිද්ධ වුණා. ඇයි ඒ? හරියට බැලුවොත් ඉතින් ඒක එළු දිනයි මරලා තියෙන්නේ. නෑ එක සැරයක් බෙල්ල කැපිලා මැරුණා මැතිනේ කියලා හිතෙන්න පුළුවන්. නෑ. කායික බව බැලුවොත් ක්‍රියාව එකක් වුණාට ඒ කායික ක්‍රියාව කරන්න යොදාගත්ත චේතනා ප්‍රමාණය මෙතකයි කියලා කියන්න බෑ. දැන් එළු දෙනක් මරනවා කියන එක ලේසියෙන් කරන්න පුළුවන් එකක්. එළු දෙනක් හොයා ගන්න ඕන. නේද? ඊට කලින් එළු දෙන මරනවා කියලා සිතිවිල්ලක් ඇති කර ගන්න ඕන. ඒ සිතිවිල්ල ඇති වෙච්ච වෙලාව ඉඳලා එළු දෙන හොයාගෙන ඒ මරණ ක්‍රියාවලිය වෙනකම්ම කොච්චරනම් සිතිවිලි පරම්පරාවක්, ද්වේෂ සහගත සිතිවිලි පරම්පරාවක් හිතේ ගොඩනැගෙනවද? ඊට පස්සේ ඉතින් එළු දෙන අල්ලගෙන ඇවිල්ලා ගැට ගහලා ආයුධ හොයාගෙන ඒව මරලා එක සැරේට මරන්නත් බෑනේ, බෙල්ල කපලා මරනකොට ලේසි. එතකොට ඒ සඳහා එක මොහොතකදී සිතුවිලි ලක්ෂ ගාණක් පහළ වෙනවා. එතකොට ඔය හැම සිතුවිල්ලක්ම හටගන්නේ මොනවයින්ද? හැම සිතුවිල්ලක්ම හටගන්නේ ලෝභ ද්වේෂ මෝහ මුල් කරගෙන. එතකොට මේ හැම සිතුවිල්ලකම තියෙන මොනවාද? සංස්කාර. එතකොට මේ හැම සිතුවිල්ලකම තියෙන තව විදිහකින් කියොත් මොනවාද? කර්ම. එතකොට විපාක දෙන්නට ඔය කර්ම ටික සකස් වෙනකොට මොකද වෙන්නේ? ඉතින් ආත්ම භාව සිය දහස් ගණනක් ලක්ෂ ගණනක් ඔය විදිහට අර හැම සිතිවිල්ලකටම කර්ම සැකසෙනකොට මේ භවයේ දික්වේවි විපාක දී යන්න සිද්ධ වෙනවා. එහෙනම් ලේසි පහසු වැඩක් නෙවෙයිනේ. ඒ නිසා ඔබ කය වචනීය සංවර කරගන්න බෙහෙවින් වෑයම් කරනවා වගේ උත්සාහ කරනවා වගේම මෙන්න මේ හිත තුල සිතිවිලි සකස් වෙන ක්‍රමය තේරුම් අරගෙන ඒක පාලනය කර ගැනීම සඳහා දැඩිසේ වෙහෙසෙන්නට ඕන, වෑයම් කරන්න ඕන, කැප වෙන්න ඕන. ඒ සඳහා හැමතිස්සෙම සිතින් අරමුණු පරිහරණය කරන වෙලාවේදී ඒ සෑම අරමුණකම තණ්හා උපාදාන ඇති වෙන්නේ නැති වෙන විදිහට ඒ අරමුණු අනිත්‍ය වශයෙන් දකින්න ඔබ වෑයම් කරන්න ඕන. ඉතින් එහෙම වෑයම් කිරීම ඉතාම වැදගත්. දැන් මේ ඇහැට දකින රූපය තවත් රූපයක් දැක ගමම අනිත්‍ය වෙලා යනවා කියලා තේරුම් ගන්න. ඇහැට දකින රූපයක් දැක දැක ඉන්න වෙලාවට කනට සද්දයක් ඇහෙනවා. කනට සද්ද ඇහෙනවා කියන්නේ තවත් අරමුණක්. එතකොට තවත් අරමුණක් ආපු ගම මුලින් ආපු අරමුණ අනිත්‍ය වෙනවා කියලා දැනගන්න. ඒක මට පාලනය කරන්න බෑ කියලා ඔබ තේරුම් ගන්නවා. ඒක අනත්තයි කියලා තේරුම් ගන්න. එහෙනම් ඒ වගේ අරමුණු වල තණ්හා උපාදාන ඇති කරගත්තට වැඩක් නැහැ කියලා දැනගන්න. මොකද ඒවා එසැනින් නැති වෙලා යනවා කියලා වටහාගන්න. අපි ගොඩාක් කාලවට මේ ආස්වාදයෙන් වැළඳ ගන්න දේවල් තියෙනවනේ. ඒ ආස්වාදයෙන් වැළඳ ගන්න දේවල් අපි හිතනවා මේ කැමැතිම දේවල් තමයි අපි මේ පරිහරණය කරන්නේ ආදී වශයෙන්. හැබැයි මොහොතක් මොහොතක් පාසා ඇතිව නැතිව යන ලෝකයක අපි මේ කැමති දේවල් පරිහරණය කරනවා කියලා කතාවක් නැහැ. ඒක හරියට තේරෙනවා නම් කවුරු හරි කෙනෙකුට ඒ තැනත්තා ඒ අරමුණු කිසිම අරමුණක ආස්වාදයෙන් බැඳෙන්නේ නැහැ. මම ඔබට සරල උදාහරණයක් කියන්නම්. දැන් ඔන්න කවුරු හරි කෙනෙක් පොලේ ගිහිල්ලා අඹ තෝරනවා.
අර ලොකු අඹ තියෙන්නේ අල්පොන්සු අඹ වගේවා. ඉතින් මේක දැක්කහම පාට තියෙනවා සුවඳ තියෙනවා. ඉතින් හරි ආසයි කන්න. අඹ කන්න ආස හිතෙනවා. අඹ ගෙඩියක් ගෙදර ගේනවා. ගෙනහලා දැන් මේක කපාගෙන කනවා. සාමාන්‍ය කෙනෙකුට නම් ඔක හිතෙන්නේ මම අඹ කන්න ආසයි තුන පොලේ ගිය අඹ දැක්ක ගෙනාවා කපාගෙන කෑවා අඹ කනවා කියලා හිතනවා. හැබැයි මම කියනවා ඔබ කන්නේ අඹම නෙවෙයි කියලා. ඇයි ඒ? හා? දැන් ඔබට කන්න ආස හිතුනේ අඹ. ඒක ඇත්තයි. හැබැයි කන්නේ අඹම නෙවෙයි. මොනවද කන්නේ? කන්නේ කෙල සමග මුසු වූ අඹයි. හොඳට හිතන්න බලන්න. දැන් බැරි වෙලාවත් කඩේ තිබ්බනම් එහෙම අඹ. අර ඔලිව්ස් වගේ එක එක ජෑම් බෝතල් වල දාලා තියෙන්නේ. කෙල සමග මුසු වූ අඹ විකුණන්නට ඇත කියලා ගහලා තිබ්බොත් ඔබ කවදාවත් කයිද? නෑ. ඔබ කැමැත්ත ඇතුණේ එකකට. හැබැයි කන්නේ වෙන දෙයක්. ඒක තමයි ලෝක ස්වභාවය. නිරන්තරයෙන්ම අනිත්‍යතාවයට ලක් වෙන ලෝකයක වෙනස් වෙන ලෝකයක නොවෙනස් වෙන දේවල් නෑ. එහෙනම් එහෙම ලෝකයක ඒ වෙනස් වෙන දේවල් වලට තණ්හාවෙන් බැඳුනොත් උපාදානෙන් රැඳුනොත් ඉතුරු වෙන්නේ ඔබට දුක විතරයි. පීඩාව විතරයි. අසහනය විතරයි. අන්නේ තත්වය තේරුම් අරගෙන පුළුවන් තරම් ඇලෙන තැන නොඇලී ගැටෙන තැන නොගැටි මුලා වෙන තැන නොමුලාව ඉන්න ඔබ වෑයම් කරන්න ඕන. ඒ වෑයම අත්‍යවශ්‍යයි. එතකොට එහෙම වෑයම් කරන කෙනා තණ්හා උපාදානෙන් අරමුණු හිතේ තැම්පත් කරවන්නේ නැහැ. හිතේ තැම්පත් කරගත්තේ නැත්නම් ඒ අරමුණු නැවත නැවත අතීතයට හෝ අනාගතයට දමමින් මෙනෙහි කරන්න යන්නේ නැහැ. කල්පනා කරන්න යන්නේ නැහැ. එතකොට ලෝභ ద్వේෂ මෝහ පදනම් කරගෙන අරමුණු හිතින් හිතන්න යන්නේ නැත්නම් ඒ තුල මනෝ සංඛාර ගොඩ නැගෙන්නේ නැහැ. මනෝ සංඛාර ගොඩ නැගෙන්නේ නැත්නම් මනෝ සංඛාර පදනම් කරගෙන හටගන්න වචී සංඛාර හෝ කාය සංඛාර ඇති වෙන්නේ නැහැ. එතකොට මනෝ සංඛාර වචී සංඛාර කාය සංඛාර කියන සංඛාර ගොඩ නැගෙන්නේ නැත්නම් හේවත් කර්ම රැස් වෙන්නේ නැත්නම් කර්මානුරූපීව සැකසෙන ප්‍රතිසන්දි විඥානයක් හේවත් විපාක විඥානයක් පහළ වෙන්නේ නැහැ. ප්‍රතිසන්දි විඥානය කියලා කියන්නේ මොකද්ද? නැවත භවයක් සකස් කරන විඥානය. කලින් කිව්ව විඥාන මොකද්ද? ඉන්ද්‍රිය බද්ධ විඥාන. ඒතර ඒ ඉන්ද්‍රිය බද්ධ විඥානයෙන් ගනු ලබන අඳුනා ගන්න ලබන ඒ අරමුණු මනෝ විඥානෙහි තණ්හා උපාදාන පදනම් කරගෙන ලෝභ ද්වේෂ මෝහ සහිතව තැම්පත් කරගෙන ඒවා යලි යලිත් ලෝභ ද්වේෂ මෝහ ඇවිස්සෙන විදිහට හිතන්න යාම තුළ කර්ම මනෝ කර්ම රැස් කරගෙන ඊට පස්සේ වචී කර්ම රැස් කරගෙන කාය කර්ම රැස් කරගෙන කර්මයෙන් පෝෂණය කරගත්ත විඥානයක් ඇති කරගන්න. අන්න ඒකට තමයි ප්‍රතිසන්දි විඥානය කියන්නේ. ඒ ප්‍රතිසන්දි විඥානය තමයි ඊළඟ භවයක රූපයක් උපාදානය කරන්නේ. එතකොට ඊළඟ භවයක මේ ප්‍රතිසන්දි විඥානේ රූප වේදනා සංඥා සංඛාර කියන මේ ටික සහිතව උපාදානය සහිතව පහළ වෙනවනම් අන්න එතකොට තමයි සත්වයා නැවත භවයක පහළ වුණා කියලා කියන්නේ. එතකොට නැවත භවයක සත්වයෙකුගේ පහළ වීම සිද්ධ වෙනවා කියන්නේ මොකද්ද? ආයිත් ජාති ජරා ව්‍යාධි මරණ ආදී දුකට ගොදුරු වෙන එක. එහෙමනම් ඒ දුකට ගොදුරු නොවි ඉන්න මොකද්ද කරන්න ඕන? ප්‍රතිසන්දි විඥානය පෝෂණය කරන්නේ නැතුව ඉන්න ඕන. ප්‍රතිසන්දි විඥානය පෝෂණය කරන්නේ නැතුව ඉන්න නම් මොකද කරන්න ඕන? කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර විදිහට කරනු ලබන පුඤ්ඤාවි සංඛාර, අපුඤ්ඤාවි සංඛාර, ආනිඤ්ඤාවි සංඛාර කිය පින් පව් ආදී කර්ම ධ්‍යාන ආනිඤ්ඤාවි සංඛාර කියන්නේ ධ්‍යානසිත අන්න ඒ කියන දේවල් රැස් කරන්නේ නැතුව ඉන්න ඕන. තර කර්ම රැස් කරන්නේ නැතුව ඉන්නවනම් පිංග රැස් කරන්නේ නැතුව පව් රැස් කරන්නේ නැතුව විපාක පිණිස කර්ම රැස් කරන්නේ නැත්නම් එතන තියෙන්නේ මොකද? එතන තියෙන්නේ විසංඛාර ස්වභාවය. තර විසංඛාර ස්වභාවය කියන්නේ කර්ම රැස් වෙන්නේ නැහැ. විපාක පිණිස කර්ම රැස් වෙන්නේ නැත්නම් මොකද වෙන්නේ? ඒ කර්මානුරූපව විඥානයක් පහළ වෙන්නේ. ඒ කර්ම නැහැනේ
විඥානෙ පහළ වෙන්න. ඊට ප්‍රතිසන්දි විඥානයක් පහළ වෙන්නේ නැත්නම් නැවත උපතක් නැහැ. නැවත උපතක් නැත්නම් ආයි දුකක් නැහැ. එහෙනම් මොකද කරන්න ඕන? අන්න ඒ කර්ම රැස් වෙන එක අපි නවත්ත ගන්න ඕන. කම්මක්ඛයෝ නිරෝධෝ නිබ්බාණං කියලා කිව්වේ ඒකයි. කර්මයන් ක්ෂය කර ගැනීම, ඒ නිරුද්ධ කර ගැනීම තමයි නිවන කියන්නේ. එතකොට ඒ කර්ම රැස් නොවේ තියාගන්න නම් හිත පිළිබඳව ඉතාම හොඳ අවධියකින්, කල්පනාවකින්, අවබෝධයකින් පසු වෙන්න ඕන. හිත තුල කොහොමද මේ මනෝ සංඛාර ගොඩ නැගෙන්නේ කියලා තේරුම් ගන්න ඕන. ඒ සඳහා හැම තිස්සෙම අරමුණු පරිහරණය කරනකොට යෝනිසෝ මානසිකාර්ය පුරුදු කරන්න ඕන. නුවණින් අරමුණු පරිහරණය කරන්න ඕන. එතකොට අරමුණු පරිහරණය කරනවා කියන්නේ තැනදී මොකද කරන්න ඕන? ඉන්ද්‍රිය ගෝචර අරමුණු ඒ මොහොතේ ඇති වෙලා ඒ මොහොතෙම නැති වෙලා යනවා කියලා තේරුම් ගන්න ඕන, වටහා ගන්න ඕන. එතකොට ඒ මොහොතෙම ඇති වෙලා ඒ මොහොතෙම නැති වෙලා යනවා කියන තේරුම් ගැනීම, වටහා ගැනීම සිද්ධ කරන කෙනා ජීවත් වෙන්නේ මොන මොහොතේද? ඒ මොහොතේ, වර්තමානයේ. එතකොට වර්තමානයේ ජීවත් වෙනවා කියලා කියන්නේ මොකද්ද? ඒ මොහොතේ ඇහැට පේන රූප දැනගන්න එක, ශබ්ද දැනගන්න එක, කනට ඇහෙන, ඊළඟ නහයට දැනෙන ගඳ සුවඳ දැනගන්න එක ආදී වශයෙන් ඉන්ද්‍රයන්ට ගෝචර වෙන අරමුණු ඒ මොහොතේ දැන ගැනීම විතරයි. ඒ දැනගෙන එය එසැනින් අතීතයට යනවා, එසැනින්ම එය නැති වෙලා යනවා කියලා වටහාගෙන ඒක අතහරින්න පුරුදු වෙන්න. ඒ තුල තණ්හා උපාදාන ඇති කරගෙන හිතේ තැම්පත් කරගෙන කෙලෙස් වැඩින විදියට හිතන්නේ නැතුව ඉන්න වෑයම් කරන්න ඕන. අන්න ඒ සඳහා වර්තමානයේ තුල ජීවත් වෙන්න වෑයම් කරන්න. එහෙම වර්තමානයේ තුල ජීවත් වෙන කෙනා මනසින් අතීතයට යන්නේ, මනසින් අනාගතයට යන්නේ නැහැ. අතීත අනාගතයට යන්නේ නැති කෙනාගේ හිත තුල කල්ප අර කෙලෙස් සහිතව කල්පනා කිරීමක් නැහැ. කල්පනා කිරීමක් නැති තැන චේතනා පහළ වීමක් නැහැ. චේතනා පහළ වෙන තැන සංස්කාර ගොඩනැගීමක් නැහැ. කර්ම රැස්වීමක් නැහැ. කර්ම රැස්වීමක් නැති තැන ප්‍රතිසන්දි විඥානයක් පහළ වීමක් නැහැ. ප්‍රතිසන්දි විඥානයක් පහළ වෙන්නේ නැති තැන ජාතියක් නැහැ. ජාතියක් නැති තැන ජරාවක්, ව්‍යාධියක්, මරණයක් නැහැ. ජාති, ජරා, ව්‍යාධි, මරණ නැති තැන දුකක් නැහැ. දුකක් නැති තැන තියෙන්නේ සැපත. ඒ තමයි පරම සැපත, නිවන. අන්නේ නිවන සාක්ෂාත් කරගන්න ඔබ මේ මොහොතේ සිට වෑයම් කරන්න ඕන. මේ මොහොතේ ඔබ පරිහරණය කරන අරමුණු දිහා සිහිය, නුවණ යොමු කරලා යොදවලා ඔබ කටයුතු කරනවා නම් මේ මොහොතේ පටන් ඔබේ හිතේ නිකෙලස් භාවය ඇති කරගෙන කටයුතු කරන්න පුළුවන්. කෙලස් ඇති වෙන්නේ නැති තත්වයට ඔබට හැසිරෙන්න පුළුවන්කම තියෙනවා. අන්න එහෙම හැසිරුණොත් පින්වත්නි, මේ සංස්කාර ගොඩනැගෙන ස්වභාවය පාලනය කරගෙන හිත රැකගෙන කටයුතු කරන්න හැකියාව ලැබුණොත්, මනස සංස්කාරවලින් නිදහස් කරගන්න ලැබුණොත් ඒකාන්ත වශයෙන් ඔබට ඒ අමා නිවන් දොර විවර වෙනවා. තේලසින් කටයුතු කරන්න පින්වත් ඔබ හැම දිනාටම මේ අනුශාසනාව උපකාරයක්ම වේවා කියලා අපි හිත සිතින් ප්‍රාර්ථනා කර සිටිනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං, චිරං රක්ඛන්තු දේශනං, චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්මශ්‍රවණානි සංසින් හැමතු උතුම් නිවන් සුව සැලසේවා. දැන් පොඩි රිවිෂන් එකක් දෙනවා. අද මම පින්නතුන්ට කියලා දුන්නේ සිත තුල කර්ම හේවත් සංස්කාර හැදෙන, රැස් වෙන හැටි. සංඛාර කියලා කියන්නේ විපාක පිණිස සැකසෙන කර්ම වලට කියන එක මා සිහිපත් කළා. අපිට තිබෙනවා ප්‍රධාන ආයතන හයක්, අධ්‍යාත්මික ආයතන කියලා. බාහිර ආයතනත් හයක් තියෙනවා, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම කියලා. ආයතන හා බැඳුන විඥාන හයක් තියෙනවා, ඒකට කියන ආයතන බද්ධ විඥාන කියලා. චක්කු, සෝත, ඝාන, ජීවහා, කාය, මන කියන විඥානයන් ආයතනයන් හා බැඳුණු චක්කු විඥාන, සෝත විඥාන, ඝාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියන විඥාන වල ස්වභාවය තමයි අරමුණු දැනගන්න ස්වභාවය.
ඉතින් කවුරු හරි කෙනෙක් අයෝනිසෝ මනසිකාරයෙන් අරමුණු දැනගත්තාම වෙන්නේ ඒ දැනගන්න අරමුණු වල තණ්හා උපාදාන ඇති කරගෙන කෙලෙස් සහිතව හිතේ තැන්පත් කරගෙන ඒ අරමුණු අනු හිතලා කල්පනා කරලා කෙලෙස් වැඩි කරගන්න එක. එතකොට කවුරු හරි කෙනෙක් මේ යෝනිසෝ මනසිකාරයෙන් අරමුණු පරිහරණය කරනවා ඒව ඇති වූ සැනින් නැති වෙලා යනවා කියලා දැනගෙන තණ්හා උපාදාන ඇති කරගන්න ඒවා මනසේ තැම්පත් කරගන්නේ නැහැ මනෝවිඥාණයට යවල ඒව තැම්පත් කරගෙන කෙලෙස් ඇති වෙන විදියට අතීතයට දාලා අනාගතයට දාලා කල්පනා කරන්න යන්නේ. ඒතර කල්පනා කරනවා කියන්නේම ලෝභ ද්වේෂ මෝහ සහිතව කල්පනා කරනවා කියන්නේම මොකද්ද චේතනා ගොඩ නගනවා කර්ම රැස් කරනවා කියන එක. ඒ රැස් කරන මනෝ කර්ම වචී කර්ම බවට පත් කරනවා කාය කර්ම බවට පත් කරනවා ඒ සිත කය වචනයකින් තුන් දොරින් ලෝභ ද්වේෂ මෝහ සහිතව කරන හොඳ ක්‍රියාවන් පුඤ්ඤාභි සංඛාර කියලා කියනවා නරක ක්‍රියාවන් අපුඤ්ඤාභි සංඛාර කියනවා ධ්‍යාන සිත් ආනිඤ්ඤාභි සංඛාර කියනවා සංඛාර කියලා කියන්නේ ප්‍රතිසන්දි විඥානයේ පෝෂණය කරන දේවල් ප්‍රතිසන්දි විඥානයේ පෝෂණය කරන්න කරන්න නැවත සත්වයා භවයට වැටෙනවා ඒ තුල දුකටපත් වෙනවා ඒ නිසා ප්‍රතිසන්දි විඥානයේ පෝෂණය කරන්න නැතිව ඉන්න සංස්කාරයන් ගොඩනැගෙන්නේ නැති වෙන තත්වයට කටයුතු කරන්න වර්තමානයේ අරමුණු දැන හඳුනාගෙන කටයුතු කරන්න මොහොතින් අරමුණු වෙනස් වෙන බව අනිත්‍ය බව දැනගෙන ඒවයි නොඇලී උපාදානේ නොකර ඉන්න වෑයම් කරන්න. ඒ සඳහා ඔබට මේ අනුශාසනාව උපකාරයක්ම වේවායි ඉතසිතින් ප්‍රාර්ථනා කරමි. හැම දිනාටම තෙරුවන් සරණයි.